ඉතින් මේ ෆිල්ටරේෂන් ගැන කතා කරනකොට අපි ඉස්සල්ලාම මෙකනිකල් ෆිල්ටරේෂන් දෙවනියට කිමිකල් ෆිල්ටරේෂන් තුන්වෙනියට බයොලොජිකල් ෆිල්ටරේෂන් ගැන කතා කරන්න ඕනේ. ඉතින් ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් දැනගෙන ඉන්න ඕන තුන. ඉතින් මෙකනිකල් ෆිල්ටරේෂන් වලින් කරන්නේ ඉස්සල්ලාම තියෙන වතුරේ තියෙන ජරාව ඒ කියන්නේ කෑලි જાති එතකොට මේගොල්ලන්ගේ ජරාව කොළ අනම්මන ඒක ෆිල්ටර් කරනවට තමයි මේ මෙකනිකල් ෆිල්ටරේෂන් කියලා කියන්නේ. වතුරේ තියෙන ක්ලැරිටි එක එහෙම නැත්නම් වතුරේ තියෙන පිරිසිදුතාවය තියාගන්න ඒකට. ඉතින් මේ දෙවණියට අපි කතා කරන්න ඕනේ කිමිකල් ෆිල්ටරේෂන් ගැන. කිමිකල් ෆිල්ටරේෂන් ගැන කතා කරනකොට කිමිකල් ෆිල්ටරේෂන් වලින් කරන්නේ වතුරේ තියෙන විස දේවල්. ඒ කියන්නේ අපි කියමුකෝ වතුරේ තියෙන ක්ලෝරින්. එහෙම නැත්නම් වතුරේ තියෙන යම්කිසි අපි කියමුකෝ වතුරට වැටෙන මොකක් හරි කිමිකල්යක් කියලා. ඒව කිමිකල් වගේ දේවල් වැටනම ඒව ෆිල්ටර් කරන එකට තමයි කියන්නේ කිමිකල් ෆිල්ටරේෂන් කියලා. ඉතින් මේ ඇක්ටිවේට් කාබන් වලින් කරන්නේ වතුරේ තියෙන කිමිකල් ඒ වගේම ක්ලෝරින් වගේ දේවල් උත් එතකොට වැටෙන ඕනම මේ කිමිකලි වැටෙන ඕනම දෙයක් ඇක්ටිවේටඩ් කාබන් වලින් උරා ගන්නවා ඒක නියුට්‍රලයිස් කරනවා. ඉතින් ඕකටම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම UV උදව් වෙනවා වතුරේ මොනාරි ෆංගස් තියනවා නම් නැත්නම් මොනාරි ස්පෙෂලි ඇල්ගි. ඇල්ගි කියන්නේ අනිවාර්යෙන් UV ලයිට් එකක් ත්‍රූ යවුවම ඇල්ගි ටික ඔක්කොම මැරෙනවා. ඒකයි මේ වතුර ක්ලියර් තියෙන්නේ මේ ඇත්තරම මේ UV ලයිට් වලින් තියෙන මේ මොකද්ද කොළපාට වෙන්නේ ඇල්ගි නිසා. ඉතින් මේ ඇල්ගි ටික මරනකොට මැරුවට පස්සේ වතුර ඔක්කොම ක්ලියර්. ඉතින් ඒකෙන් ඊළඟට අපි කතා කරමු ඇත්තරම මොකද්ද මේ බයොලොජිකල් ෆිල්ටර්ස් කියන්නේ ෆිල්ටරේෂන් කියන්නේ කියලා. ඉතින් මේ බයොලොජිකල් ෆිල්ටරේෂන් වලින් කරන්නේ ඇත්තරම වතුරේ තියෙන ඇමෝනියා නැති කරනවා. ඒ ඇමෝනියා ඔක්කොම මේ තියෙන මේ නයිට්‍රිෆයින් බැක්ටීරියා වලින් ඔය ඔයගලන්ට පෙන්නවා බයලාද මේ බයෝමීඩියා කියන්නේ කියලා. මේ බයෝමීඩියා වලින් කරන්නේ තියෙන ඔක්කොම මේ ඒකේ හොඳ නයිට්‍රිෆයින් බැක්ටීරියා බැඳෙනවා. ඕගොල්ලෝ බලන්න දැන් ඔය ගංගවල් වල තියෙන ගල් ඔය ගස් කෑලි මුල් වගේ දේවල් වල මේ ඔක්කොම ඇත්තටම මේ බැක්ටීරියා බැඳෙනවා. ඒකයි මේ වතුර ඒකතුරු ගලනකොට මේ ඔක්කොම වතුරේ තියෙන දැන් ඕගොල්ලෝ ගඟකින් වතුර ටිකක් අරගෙන බැලුවොත් එහෙම ඒකේ කවදාවත් මේ ඇමෝනියාත් නැහැ නයිට්‍රයිඩ්ුත් නැහැ නයිට්‍රේටුත් නැහැ. මොකද දැන් ඇත්තටම ඒකෙන් කරන්නේ මේ නයිට්‍රිෆයින් බැක්ටීරියා වලින් මේ තියෙන ඇමෝනියා ටික ඔක්කොම උරාගෙන ඒක නයිට්‍රයිඩ් බවට පත් කරනවා. එතකොට මේ නයිට්‍රයිඩ් ඊළඟට නයිට්‍රයිඩ් ටික ඒ නයිට්‍රිෆයින් බැක්ටීරියා වලින්ම නයිට්‍රේට් බවට පත් කරලා වතුරට මුදෑහැරියම ඔය ගඟේ වල තියෙන ගස් ඔය ඕලු නෙළුම් ඔය වගේ ඕනම ගහකින් වතුරේට අත්තක් හරි පහත් කළ තියෙනවනම් ඒකින් කරගන්නේ මේ තියෙන නයිට්‍රේට් ටික උරා ගන්නවා. සාමාන්‍ය ගස් වැවෙන්න සෑහෙන මේ උදව් වෙන්නේ නයිට්‍රේට්. ඔය අපි පොහොර කියලා ගස් වලට දාන්නේ ගොඩක්ම නයිට්‍රේට් තියෙන දේවල් තමයි පොහොර කියන්නේ. ඉතින් මේ කරන්නේ වතුරේ තියෙන නයිට්‍රේට් ටික ඔක්කොම මේ ගස් වලින් උරා ගන්නවා. දැන් ඕගලන්ට දැන් පොණ්ඩේක දැන් කොයි වගේ මාළු හදනව නම් ඕගලන්ට ගස් දාලා හදන්න හරි අමාරුයි. ඉතින් මේ වෙන්නේ මොකද්ද මේගොල්ලෝ කරන්නේ මේ ගස් වල තියෙන ඔක්කොම මේ කියන්නේ ගස් කාලා දාන නිසා ඉතින් අපිට මේක මේ පොණ්ඩේකේ ගස් තියා ගන්න බෑ. ඉතින් අපි කරන්නේ මේකේ තියෙන වතුර 10%ක් හරි 15%ක් හරි අඩුම 25%ක් දක්වා සතිපතා වතුර මාරු කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් ඇට්ලිස් සති දෙකකට සැරයක්වත් වතුර අනිවාර්යෙන් 25%ක් මාරු කරන්න ඕනේ මේ නයිට්‍රේට් ලෙවල් එක අයින් කරන්න. එහෙමත් නැත්නම් ඕගලන්ට මේ පොණ්ඩේකට අමතරව මාළු දාන්න නැතුව තව පොඩි ටැංකියක් වගේ දෙයක් උඩ තියලා ඒකේ ගස්වවල වතුර ඒක හරහා යන්න හැදුවත් එතකොට සෑහෙන කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. අපි කියමුකෝ ඕලු හරි මොනා හරි ඕලු නෙළුම් ඕන දෙයක් ඕනම වතුර හැදෙන ඕනම ගස් ටිකක් වෙන ටැංකියක් වගේ දෙකට දාලා ඒක ත්‍රූ වතුර ඒ ටැංකිය හරහා මේකට ලොකු ටැංකියට ලොකු පොණ්ඩේකට හරි මොකට හරි වතුර යනවනම් ඉතින් මුකුත් මේ ප්‍රශ්නයක් ඇත්තරම නැහැ. මොකද තියෙන නයිට්‍රේට් ටික ඔක්කොම ගස් වලින් උරා ගන්නවා. ඉතින් අපි මෙතනින් සමු ගන්නවා. ඉතින් තවත් දවසක අලුත් එපිසෝඩ් එකක් අරන් එනකම් thank you.